मीट आवृद्व कसिए कोलहाट पेर मगीन दिदास देशिया हतलिया पटवागिन सीए मंगलगमन दियंबट यात्रा टाइटैनिक ब्रितानी नौकाव उतुरु अटलांटिक सागरी महाइस्पर्वतेक हैपी मुहुदुबत्वी में खेदवाचक अलुत परंपराव हरियटम देनगान्ने हॉलीवुड सिनेमावे सम्माननीय सिनेमाकारु कैनडा जातिक जेम्स कैमरंगे टाइटैनिक चित्रपटेनी मगिन 1500ක්ම महामुहुदे गिल्लु ए खेदनीय सिदुवीम याली अलुत्तुये ईए पेरेदा टाइटैनिक नौकावे नटबुन नरवीमे चारिकावट कैनडावेन पिटत्व गिय पुद्गलयिन पस दिनेकु सहित टाइटन नमेति कुडा सबमरीनय गेंबुरु मुहुदु पतुलेदी पिपिरी सुनुवि सुनुवीमे कनगाटुदायक पुवतेनी मगेन पटवा गनीमेन पसु हतर वटेम्म सील कल मे कुडा सबमरीनय कैनडावे न्यूफाउंडलैंड ही सांत जोन दूपते सिट सहायक नौकावक आधारेन रगिन गोस गेंबुरु मुहुदर दियत कले पसु गिय इरिदाय अमेरिका वे वाशिंगटन नुवर ओशन गेट नमेति मुहुदु गवेषण समागम टाइटन सबमरीने हिमिकरुवन वन अतर एय 2018 वर्षरेदी निर्माणे कर तिबुने थनिकरम टाइटैनिक नटबोन नरंबीमट मुदलट मगीन रगिन यामे संचारक सेवावक हटियटय एहि नियमवालेस कटियुतु करनु लबुवेद सबमरीने निर्माणे कल समागमे हिमिकरु स्टॉक्टन फ्रश नमेति 61 हेवरदी मुहुदु गवेषकेकी ओहोगे सहायट पॉल हेनरी नमेति फ्रांस जातिक 77 हेवरदी मुहुदु गवेषकेकुद एक्विय फ्रांस नाविक हमुदावे हिटपु कपितान वरेकु पॉल हेनरी टाइटैनिक नटबोन तेंपत्वीय स्थानी खिमिदुम्वार 35ක් සිදු කරමින් එහි ගවේෂණ කටයුතු වල නිරතව සිටියයි කි. ජාත්‍යන්තර මුහුදු ගවේෂණයන් අතර ඔහු ජනප්‍රිය වී සිටියේ මිස්ටර් ටයිටැනික් නමිනි. ඇමරිකානු ඩොලර් 2,50,000කට ටිකට් පත්‍රයගෙන මේ පස් දිනාගේ අධීක්ෂණය යටතේ ටයිටැනික් නටබුම් නැරඹීමේ චාරිකාවට එක් වූ මගින් තිදෙනෙකුද විය. එවැනි ත්‍රාසජනක ගමන්වලට ලොල් වූ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 58 හැවිරිදී බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හර්ඩින් චාරිකාවට එක් වූයේ කාලයක් තිස්සේම වූ සිහිනයක් සැබෑ කර ගැනීමේ ආසාවෙනි. හෙතෙම හිටපු ගුවන් නියමුවෙකි. වසර 2019 දී ඔහු උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයට දක්වා ගුවන් යානයක් පදවාගෙන ගොස් පෘථිවිය වටා වේගවත්ම ගුවන් ගමන සිදු කළ පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවක්ද තැබුවේය. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 46කුත් මිනිත්තු 40ක් සහ තප්පර 22ක් බව සඳහන් වී තිබේ. පාකිස්තාන බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ශෙෂාදා දාවුඩ් චාරිකාවට එක් වූ තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකි. 48 හැවිරිදී දාවුඩ් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ ජාත්‍යන්තර සුබසාධන භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකි. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටි ඔහු ගමනට එක් වූයේ පවුලේ සමාජිකයින් සමග කැනඩාවේ නිවාඩුවක් ගත කරමින් සිටියේදීය. මේ ත්‍රාසජනක චාරිකාවට ඔහු සිය පුත්‍රයාවන 19 හැවිරිදී තුලේමාන්ද එක් කරගත්තේය. මේ තරුණයා ස්කොට්ලන්තයේ ග්ලාස්ගව් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකි. කැනඩාවට අයත් පෝල ප්‍රින්ස් නැමැති සහායක නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුදට යාත්‍රා කළ සබ්මැරීනය හඳුන්වනු ලබන්නේ සබ්මර්සිබල් නමිනි. එය සබ්මැරීනයකට වඩා ඉතා කුඩාය. ප්‍රමාණයෙන් අප එදිනෙදා දකින වෑන් රථයකට වඩා ලොකු නැත. ඇතුළත වැඩි ඉඩකඩක් නැති බවත් වාර්තා වේ. එහි සිටින අයට අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ පහසුවට ඇතුළත පරිගණක දර්ශන තිර කිහිපයකින් සමන්විතය. ඒ හැරුණු විට ඉදිරිපස සීල් තබනු ලැබූ විශාල වීදුරු කවුලුවකින් පිටත නැරඹීමේ හැකියාවද තිබේ. බඳ දෙපසම ආවරණය කර ඇත්තේ පයිබවලිනි. යානයේ ඉදිරිපස විශාල විදුලි පහනක් සවිකර තිබුණද ගැඹුරු මුහුදේ ඝන අන්ධකාරයේ හේතුවෙන් ආලෝකයේ විහිදෙන්නේ මීටර් කිහිපයකට පමණි. වේගයද ඉතා මන්දගාමී බැවින් මීටර් 12500ක් ගැඹුරු පතුලේ තැන්පත් ඇති ටයිටැනික් නෞකාවේ නටබුම් සමීපයට යාමට පැය දෙකකට වඩා ගතවන බවත් වාර්තා වේ. ටයිටන් සබ්මර්සිබලය අතුරුදහන් වූ බව මුලින්ම හෙළියුවේ පැයකුත් මිනිත්තු 45කට පසුවය. ඒ වනතුරු මුහුද මතුපිට නැංගුරන්ලා තිබූ සහායක නෞකාව සමග සම්බන්ධතා පවත්වමින් සිටියේය. මුහුද පතුලේ සිට GPS තාක්ෂණය හෝ රේඩියෝ පණිවිඩමගින් සම්බන්ධතා පැවැත්වීමට නොහැකි බැවින් එම සංනිවේදනයේ සිදුවේ කෙටි පණිවිඩ ඔස්සේය. එහෙත් ටයිටන් සබ්මර්සිබලය එතනින් එහාට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පසු සහායක නෞකාවේ පිරිස කලබලයට පත්විය. සිදුවීමේ ආරම්භය එය
විය. ඕෂන් ගේට් සමාගමේ හිමිකරු හා ප්‍රංශජාතික මුහුදු ගවේෂකයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාටද ටයිටැනික් උන්මාදයක් තිබුණි. ඕෂන් ගේට් හිමිකරු ස්ටොක්ටන් මේ සබ්මර්සිබලය නිෂ්පාදනය කරනු ලැබුවේද ටයිටැනික් නටබුන් නැරවීමේ චාරිකා ආරම්භ කිරීමටය. එය තනිකරම ව්‍යාපාරයකි. ඇරත් ඔහු විවාහ වී සිටි වෙන්ඩි රාෂ් 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඉසිඩෝර් සහ ඉඩා ස්ට්‍රාව්ස්ගේ මීමිනි බිරියකි. තවත් අතකින් කියනවා නම් මේ යුවළගේ දියණියක වූ මිනි ස්ට්‍රාව්ස්ගේ පුත්‍රයා වන රිචඩ් වේල් වෙන්ඩිගේ සීයාය. වෙන්ඩි රෂ්ද තුන් වතාවක් ටයිටැනික් නටබුන් ගවේෂණයේ යෙදී තිබුණි. මුළු පවුලටම ටයිටැනික් උන්මාදය තිබෙන්නට ඇත. ලොව පුරා ප්‍රභූ පැලැන්තියේ තවත් පවුල් දහස් ගණනක් සමග කොන්ග්‍රස් සහායකයෙකු වූ ඉසිඩෝර් සහ ඔහුගේ බිරිය ටයිටැනික් මංගල ගමනට එක් වූ අතර අයිස් පර්වතයේ හැපි නෞකාව දෙකට වීමෙන් පසු ජීවිත බේරා ගැනීමට හොඳටම අවස්ථාව තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් ඔහු කපිතාන්ට කියා ඇත්තේ නෞකාවේ සිටින සියලුම කාන්තාවන් සහ දරුවන් නිරුපද්‍රිතව පිටත් කරන තුරු තමායින් පිට නොවන බවය. සැමියාගේ තනියට බිරියද නෞකාවේ රැඳී සිටි බව කියවේ. අවසානයේ මේ දෙදෙනා ඇතුළු තවත් දහස් ගණනක ජීවිත ටයිටැනික් නෞකාව සමගම මුහුදට බිලිවිය. ටයිටැනික් නෞකාවේ ගිලී යෑමෙන් සති දෙකකට පසු ඉසිඩෝර්ගේ මලසිරුර සොයාගෙන තිබූ අතර ඉඩාගේ සිරුර කිසි දිනක හමු වී නැති බව නිව්යෝක් ටයිම්ස් පැරණි සංගරාවක සටහන් වී තිබුණි. ජේම්ස් කැමරන් සිය ටයිටැනික් චිත්‍රපටියෙන් ඉසිඩෝර් සහ ඉඩාගේ භූමිකාවට යලි පණ දුන්නේ මේ සිදුවීම පාදක කරගනිමිනි. ඊයේ පෙරේදා ටයිටන් සබ්මර්සිබලය අතුරුදහන් වීමෙන් පසු ඒ පිළිබඳ උනන්දු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර ඔහුද සිටියේය. ටයිටැනික් උන්මාදයකින් පෙළුණු කැමරන්ද මේ ඓතිහාසික නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් වාර 33ක් සම්පූර්ණ කර තිබුණි. ටයිටන් සබ්මර්සිබලය අතුරුදහන් වූ බව දැනගත් විගස තම ඇටමිදුළු පවා හිරිවැටී ගිය බව ඔහු BBC ප්‍රකාශ කළේය. මේක මහා නස්පැත්තියක්. ඒක අතුරුදහන් වුණු මොහොතේදීම මට තේරුණා ලොකු නපුරක් වෙලා තියෙන වග. සහායක නෞකාවත් එක්ක තිබුණු සංනිවේදනය බිඳ වැටුණා කිව්වම ඒකේ තේරුම මහා විපත්තියක් දෙවලා කියන එක තමයි. මට එකපාරටම හිතට ආවේ මේ පුංචි යානය ඇතුලේ විශාල පිපිරීමක් සිද්ධ වෙන්න ඇති කියලයි. අන්තිමට බලද්දී ඒක තමයි වෙලා තියෙන්නේ. ටයිටැනික් කියන්නේම මහා විනාශයක්. අපිට ඒ වගේ තවත් නපුරක් අපේ ඇස් දෙකට දකින්න උවමනාවක් නැතිවග මම ඒ කාලේදීම ඕෂන් ගේට් ලොක්කාට කිව්වා. මම කිව්වා ඔයා මේ යානය හදන්නේ විනාශකාරී මාර්ගයක කියලා. එයා ඒක කනකට ගත්තේ නැහැ. ටයිටන් නස්පැත්තියක පෙරනිමිති ගැන ඕෂන් ගේට් ප්‍රධානි ස්ටොක්ටන් රෂ්ට අනතුරු ඇඟවුවේ කැමරන් පමණක් නොවීය. ඔහුගේ සමාගමේ එවකට හිටපු අධ්‍යක්ෂකවරයෙකුද මෙය අන්තිම භයානක වැඩක් බව කීවේය. එහෙත් ස්ටොක් සංකලයේ ආයතනයේ රහස් හෙළිකලා කියමින් ඔහු රැකියාවෙන් දොට්ට දමා ඒ මදි වට නඩුවක්ද ගොනු කිරීමය. ටයිටන් සබ්මර්සිබලය නිෂ්පාදනය කර ඇත්තේ ඇමරිකාවේ මගී යාත්‍රා ආරක්ෂක පනතක් අමු අමුවේ උල්ලංඝනය කරමිනි. 1993 ඇමරිකානු මගී යාත්‍රා ආරක්ෂණ පනතට අනුව වාණිජ නවෝත්පාදනයට වඩා මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුය. එය මුලින්ම හෙළිකලේ 2018 වසරේ අගභාගයේදී ඇමරිකානු සංගරාවකිනි. එම සංගරාවට අනුව යාත්‍රාවේ නිර්මාතෘ ස්ටොක්සන් රෂ්‍යනු වගකීම් විරහිත නිපැයුම්කරුවෙකි. අවසානයේදී සියලු අනතුරු ඇඟවීමේ සහ විනාශයක අනාවැකි නොසලකා හරිමින් ඩොලර් 750,000කට මගීන් තෙදෙනෙකු රැගෙන ස්ටොක්සන් රෂ්‍යාලි නොඑන්නම මුහුදුපත්ලට ගියේය. සබ්මර්සිබලයේ ඇතුළත ඔක්සිජන් ධාරිතාව දින 4කින් අවසන් වන බවට ඇස්තමේන්තු කරමින් ඇමරිකාවේ වේරලාරක්ෂක බලකාය කැනඩාවත් සමග ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු ලහිලහියේ ආරම්භ කරමින් මෑත ඉතිහාසයේ විශාලතම සාගර මෙහෙයුම ආරම්භ කළේ ටයිටන් අතුරුදහන් වීමෙන් පැය කිහිපයක් ඇතුළතදීය. ප්‍රවීණ මුහුදු ගවේෂකයන්ගේ තර්ක විතර්ක සැබෑ නම් ටයිටන් සබ්මර්සිබලය ඒ වන විටත් තිබී ඇත්තේ අවසානයේ කරා ළඟා වෙමිනි. ගැඹුරු මුහුදු පතුලෙන් පිබුරුම් ශබ්ද ඇසෙන බවට කැනඩාවට අයත් සබ්මරීන පරීක්ෂණ ගුවන් යානයකින් පළමු වරට හෙළිදරව් කරනු ලැබුවේ
අතුරුදහන් වූ පළමු දිනේ වීමය ඇමරිකාවේ නාවික හමුදාවේ හිටපු වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබුණේ එය පිපිරීමකට ලක් වූයේ නම් ඒ ගැන හාන් කවිසියක්වත් දැන ගැනීමට පෙරම මගීන් පස් දෙනා ශනික මරණයකට ගොදුරු වන්නට ඇති බවකි ටයිටැනික් සුන්බුන් තැන්පත් වී ඇති ස්ථානය හඳුන්වනු ලබන්නේ මිඩ්නයිට් සෝන් යනුවෙනි සිර්ර ගල් කරන අධික ශීතල සහ කෑලි කැපිය හැකි නිරන්තර ඝන අඳුර නිසා ඒ නම වැටී ඇත එතන කිසිවෙකුට ළඟා විය නොහැකි තරම් දුෂ්කරය එවැනි භයානක ගමනකට එක්වීම මාරයාට අතවැනීමකි නොයසේ නම් මරණය අතේ අරන් න්‍යායමකි මෙහෙයුම් අතරතුර කාගේත් අවධානයට ලක් වූයේ එහි ඔක්සිජන් ධාරිතාව අවසන් වීම පමණක් නොවීය එහි විදුලි බලය හීනවීමත් එක් හේතුවක් විය අනිත් අතට යානය ඇතුළත කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමෙන් නිර්වින්දන වායුවක් නිර්මාණය වන බවත් එය ප්‍රාශ්වාස කිරීමෙන් ඇතුළත සිටින පුද්ගලයන් නින්දට වැටෙන බවත් ඇමරිකාවේ විශේෂඥ වෛද්‍ය කෙන් ලෙඩන් ප්‍රකාශ කර තිබුණි. කාලය සමග සටනක නිරතව සිටි ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ සහයට ගුවන් යානයක් සහ සබ්මැරීනයක් යැවීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක්ද පියවර ගත්තේය. ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවලින් ගැඹුරු මුහුදු පතුල නිරීක්ෂණය කරන නවීන තාක්ෂණයේ උපකරණ රැසක් ලැබෙමින් තිබුණි. මුහුදු පතුල ස්කෑන් පරීක්ෂාවට ලක් කර හැකි දුරස්ථ පාලනයකින් මෙහෙවනු ලබන කැමරා සහිත උපකරණයක් සහ වික්ටර් 6000ක් නැමැති මීටර් 6000ක් ගැඹුරට කිමිදිය හැකි මිනිසුන් රහිත උපකරණයක්ද ඒ අතර විය. වෙරළාරක්ෂක බලකාය වැඩි හොඳට නිව් ජර්සි වලින් ටයිටන් වර්ගයේ තවත් සබ්මර්සිබලයක් ඇනවුම් කර තිබුණි. එයද මිනිසුන් රහිත කිමිදුම් උපකරණයකි. ඉන් කියවෙන්නේ සබ්මර්සිබල් යනු මගින් රැගෙන යන සබ්මැරීන් වර්ගයක් නොවන ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමට තැනු මිනිසුන් රහිත උපකරණයක් බවය. ස්ටොක්ටන් රෂ් ටයිටැනික් නැරවීමට මගින් තෙදෙනෙකු කැටුව ගියේ එවැනි අවදානම් සහිත ගමනකි. එය ඇතැම් වාර්තාවලට අනුව හිතුවක්කාර ගමනකි. කොටින්ම මුහුදු ගවේෂණයට සුදුසු යැයි ටයිටන් සබ්මර්සිබලයට කිසිදු නියාමන අධිකාරියක සහතිකයක්ද ලැබී නොතිබුණි. ටයිටන් මෙහෙයුම හිතුවාටත් වඩා බරපතල හා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබුණි. ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ රියා අද්මිරාල් ජෝන් මවුගර්ට අනුව මීට පෙර මුහුදු සීමාවේ අනතුරටපත් නෞකා බෝට්ටු හෙලිකොප්ටර් හෝ ගුවන් යානා සම්බන්ධයෙන් කොතෙක් මෙහෙයුම් සිදු කළද මෙවැන්නකට එක් වූයේ පළමු වතාවටය. ඇරත් එම බලකායේ කිසිදු සමාජිකයෙකුට මුහුදු පතුලේ ටයිටැනික් සුන්බුන් ගවේෂණය කිරීමේ උන්මාදයක් ද නොතිබුණි. ඔවුන්ගේ එකම ඉලක්කය වූයේ ටයිටන් හි ඔක්සිජන් ධාරිතාව හීන වී යෑමට පෙර එහි සිර වී සිටි මගීන් බේරා ගැනීමටය. ඒ සඳහා මෙහෙයුම් කඩිනමින් කෙරුණි. අවසානයේ ඔක්සිජන් ධාරිතාව අවසන් වූයේ යැයි උපකල්පනය කළ පසුගිය බ්‍රහස්පතින්දා ටයිටන් අතුරුදහන් වූ කලාපයෙන් සුන්බුන් කිහිපයක් සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ වික්ටර් 6000 නිරීක්ෂණ උපකරණයේ ආධාරයෙනි. එහි තිබුණේ ටයිටන් සබ්මර්සිබලයේ වල්ගා කොටස ඉදිරිපස කුඩා කොටසක් සහ බඳ කොටසක් ඇතුළු කුඩා සුන්බුන් කිහිපයකි. එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ රියා අද්මිරාල්වරයා ටයිටන් සබ්මර්සිබලයේ ඉරණම ලොවට තහවුරු කළේය. එහි ගමන් කළ මගීන් පස් දිනාගේ මලසිරු සොයා ගැනීමේ දුෂ්කරතාව ගැන සඳහන් කළ අතර මෙහෙයුම අවසන් කිරීමට තීරණය කළ බවද දැනුම් දුන්නේ. දින පහක් පුරා වර්ග කිලෝමීටර් 20,000කට වැඩි වපරසරියකින් යුතු උතුරු අට්ලාන්ටික් මුහුදු කලාපයක් සෝදිසියට ලක් කරමින් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කළ මෙහෙයුම් කණ්ඩායම්වල සියලු සමාජිකයින්ගේ අකණ්ඩ උත්සාහය අට්ලාන්ටික් සාගරයේ දියකර හරිමින් ටයිටන් සබ්මර්සිබලයේ හිතුවක්කාර චාරිකාව එසේ නිමාවට පත්විය. එය මුහුදු ගවේෂකයන්ට තවත් වසර ගණනාවක් යනතුරු ටයිටැනික් නටබුම් ගැන කතා නොකිරීමට තරම් භීතිය දනවන සුළු ඛේදවාචකයක් මෙන්ම අධික මුදලක් වැය කරමින් මෙවැනි අවදානම් සහිත ගමනකට එක්වීමට ලොව ධනවතුන් තැතිගන්වන සුළු විනාශයකි.